අයිබෝන් මම දිලුම් විජේසිංහ ඉතින් මම අද එකතු වෙලා තියෙන්නේ මයි ඩිරෙක්ට් කමෙන්ට් කියන සෙග්මන්ට් එකත් එක්ක අද අපේ channel C family එකෙන් මට එවලා තියෙනවා ෆොටෝස් 10ක් මම දන්නෙත් නෑ ඒ කවුද කියලා ඉතින් මේ ෆොටෝස් 10ට මගේ ඩිරෙක්ට් කමෙන්ට් එක දෙන්න තියෙන්නේ අපි බලමු කවුද ඉන්නේ කියලා ඕජනි ඕජනි වාක්‍ය මට ෆීල්ඩ් එක ගොඩක් උදව් කරපු කෙනෙක් මයිත් එක්ක नगिमीन आलुक अब मंदा हम वेडेन मैं पूजनी मे तीन के मैं प्रश्न हद्दी अरे बल कमेंट के दीरा पद फोटो दिते हर मैं चाम अकून मंदिर दहाय अटाक मे इट इट पास हिंदी अंदम ऐग हर मैं डीसेंट आगे सह ये तीन बैकग्राउंड मार हेयर कट हेयर कट हेयर कट पड़ी इंडियन लुक आगे रेक प्रत्येकता कर्ली तीन आगे दी हर लसन आग ये फीचर्स हर लसन गल अडवाइस अडवाइस मे फोटो गद्दी पड़े लुकिंग पॉइंट हेदना फोटो लसन दरकर लुकिंग पॉइंट लोकिन पॉइंट में लोकिन स्पेस लोकिन स्पेस तापड़ा मे पिता दागा हरिम लसन फोटो एक खाली क्यों आगे लोकिन स्पेस तीर आर तीन वे गागे मल हरी एक हर गेम गमे पेन तीन हर लसन आगे गोड़ मटे गमी चरता हर इसर आड़ मेक दिन लखन दहा नवया नहीं अदूम चीत मे हरी अरे खाली फोटो हरी चा मेतना तीन लुक फोटो इन लसन दोस हस्ते फोटो को हाकिन इन हस्ते हाकिन मैं सल सब जेन्न अडवाइस फोटो एत्र अडवाइस दी अंत इपड़ सरागी पेन वत्ती अतन पड़ी मे लघु सरागी पेन वत्ती इक दहा 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 दीट इंदी अंदम इक ना चाम की लगी आने पड़ा इक लसन लसन अंदम हेयर कट हेयर कट मैं पीटी बस धार तीनी को गेट एग्गे मैं तीन बैठना पेमरा मैं दी लसन लसन फोटो का दिन अडवाइस फोटो पड़ा लाइट करना तरह मैं दी रीचिंग अड़कर ये फोटो करना मैं एतना गेम तीन पड़ा कौत गेम तीन मैं लगन दिन लगन दिखा कुछ तीन अब ड्रेस लसन अभी मैं असन ड्रेस कौन डिजाइन करी इन मैं फोटो कटे या कट कर्ल कर्ल अभी होंडवे कर्ल कर्ल वाकि या कट मैं असन एक मट संपूर्ण फोटो कटे इन फोर्स हाई फोर्स असन अडवाइस दिन मैं दी फोटो कंपा और ऐत पे गत फोटो का बट असंग दें इक दी हरी गम एत तिबिला तीना दिन पूजनी इक हे एत इन दया इक लखनऊ दहा अटा नव्या तिंट पूर्व इकसे अंदम मैं वेपुर मैं चीत मिथना पड़ी उड्रट बिन तीन बलंगिया ये अंदम टीक भाई एक वायस टीक वेपुर पेनाइन अरे इन फोटो इन अंदर फोर्स हम वे बल तीन दी बल फोटो मैं फोर्स दिन एक दाने अरा दिन तीन अडवाइस कदम एक फोर्स दिंदी बा पर्र फोटो का
අරමුදුකුත් නැද්ද මන්දේ. පේනයිට් බර්ත්ඩේ එකදී ගත්ත එකක්. ඔය සතුටින් ඉන්නවා කියලා පේනවා මං හිතන්නේ බර්ත්ඩේ එකදී ගත්ත දෙයක්. ලකුණු එක හරි නැචරල් ෆොටෝ එකක් ලකුණු 7ක් 8ක් දෙන්න පුළුවන්. හෙයා කට් එක මං හිතන්නේ හෙයා කට් එක මේ මේ යා ස්ට්‍රේට් කරන්න කලින් මොනවත් කරලා නැහැ කොණ්ඩෙට. එයා කට් එක නෙමෙයි මං හිතන්නේ එයාගේ නැචරල් හෙයා එක. ලස්සනයිද මන්දා ඒ ඔක්කොටම වලයි තියෙන එක. ෆොටෝ එකට ඉන්න විදිහයි. මං හිතන්නේ මේක රෑන්ඩම් ක්ලික් එකක් අමුතුවෙන් ෆෝස් කරලා නැහැ. දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක ওই විදිහට රෑන්ඩම් ලයිෆ් එක සරල ලයිෆ් එක දිගටම තියාගන්න. ආව්. ෆොටෝ එක දැක්කම හිතෙන්නේ පරණ හිටපු රජකුමාරිකාවක් වගේ. මම හිතන්නේ ඕක ෂුවර් එකටම හීරෝ එකට ඊට කස්සෙච්ච වැඩක් මං නම කියන්නේ නැහැ මට මතකයි වැඩි. හරි ප්‍රභා සම්පන්න වෙනුවක් තියෙනවා එකේ හරි. මැසිව් වගේ පේනවා එකකින්. ලස්සනයි. දෙන්න පුළුවන් ලකුණු 10න් 10ක් එකට ඇත්තටම. ඒකට ඇත්තටම මේ ක්වීන් කෙනෙක් වගේ පේනවා. නැඳන් ඉන්නේ ඇඳුම කොස්ටියුම් එකක් ලස්සන. කවුද අනේ ඩිසයින් කරපු ඩිසයින් නම් හොඳ හැක් තියෙනවා. ලස්සනයි. එයා කට් එකක් නෑ මම හිතන්නේ ඒ කාලේ විදිහට ඔක දාලා ඇත්තේ ලස්සනයි ඒක. ෆොටෝ එකට ඉන්නේදී මට ඉතින් ආයේ කලනුත් වගේ කියන් දෙන්නේ ඔක්කොම එකම පැත්තට දෙන්නේ ෆෝස් එක. මම දන්නේ ඇයියේ කියලා. දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි ආය ආයෙත් මේ එකම පැත්තට ෆෝස් එක දෙන්න එපා. හැබැයි මේ ෆෝස් එක මේ පැත්තට ලස්සනයි. අප්පට සරි. මම හිතන්නේ අනාගතේ වෙන්න තියෙන දෙයක් ෆොටෝ එකේ දකින්න හම්බ වෙනවා. මම හිතන්නේ ඕක නාඩිකේ ගත්ත ෆොටෝ එකක්. ලස්සනයි. වාර් ලස්සනයි කියලා ඇත්තටම. මාක්ස් දෙන්න පුළුවන් මම හිතන්නේ. මෙයාගේ අනාගතේ ඉස්සරහට පේනවා කියලා බැලුවොත් ලකුණු 9ක් දෙන්න පුළුවන්. එඳන් ඉන්නේ ඇඳුම. මම හිතන්නේ ඔයා කවදා හරි අම්ම කෙනෙක් වෙයි එදාටත් ඔය විදිහටම ලස්සනට හරි චාම් විදිහට ඇඳලා යන්න. හෙයා කට් එක. හරි චාම් හෙයා එකක් තියෙනවා. හැබැයි අර පැත්තකින් කඩලා දාලා මම හිතන්නේ ඒක මොකක් හරි ඩිසයින් එකක් වෙන්න ඇති. කොണ്ടി කපලද මන්ද එතන මට හොයන්න බෑ ඒක. ෆොටෝ ඉන්නේ විදිහ. හරි ලස්සන ෆෝස් එකක්. මම හිතන්නේ මව උපදපිය දරන දවසකටත් ඔය විදිහට ආදරෙන් බලාගනීවි. දරුවව දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක. හොඳ ගමනක් යන්න. ෆොටෝ එක දැක්ක ගමන් හිතෙන්නේ ලොකු මූඩ් එකක් ඉන්නවා. ලොකු සෑඩ් මූඩ් එකක්. ඩ්‍රාමා එක මොකද්ද කියලා මට කියන්න බැරි. තරං කරුණු හොයාගන්න ඩේටා හොයාගන්න බැහැ. නමුත් ෆොටෝ එක දැක්කම හරි ලොකු භාවයක් තියෙන ෆොටෝ එකක් ඒක. මූනේ ලොකු හැඟීම් වගේක් එක සැරේ ප්‍රකාශ වෙනවා ඒක තුනේ. සෑහෙන පීඩිත තත්වයක ඉන්න ගැහණු කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරනවා කියලා පේනවා මට එතන. ලකුණු දෙක නම් 10න් 10ක් දෙන්න පුළුවන් මොකද එයාගේ තියෙන මේ හැඟීම් ප්‍රකාශනයත් එක්ක. එඳන් ඉන්නේ ඇඳුම. හරි සරල කිට් එකක්. හෙයා කට් එක. එක්සලන්ට්. ෆොටෝ එකට ඉන්න විදිය. මම හිතන්නේ හොඳම ලොකින් ස්පේස් තියලා ලස්සනම ලොකින් පොයින්ට් එකක් තියාගෙන එයාගේ ඇහැ තියන් ඉන්නවා. හරිම ලස්සනයි ඒක. දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක. ඔයදී ඔය වගේ දුක හිතෙන දේවල් ඇත්ත ජීවිතේට ඇතුළත් කරගන්න නැතුව නැති වෙන්න වැඩ කරන්න. මේක නම් මම හිතන්නේ ඉස්කෝලේ යන කාලේ ගත්තා නැත්නම් ෂූට් එකට ගිහිල්ලා කොස්ටියුම් එකක් දාගත්ත එක. හරි චාම් අවුරුදු 16ක් 17ක් විතර පේනවා එතන. ලකුණු 6ක් හැබැයි ෆොටෝ එක ලස්සන නෑ එච්චර ඇත්තටම. ලොකු ලස්සනක් නෑ. චාම් එනකොට ලස්සන නෑ. චාම් බට් කියුට් නෑ. ලකුණු දුන් 6ක් නැන් ඉන්නේ ඇඳුම යුනිෆෝම් එක. මම හිතනවා යුනිෆෝම් එක හරි ලස්සනට ගැලපෙනවා මේ. හැබැයි ලස්සනට ගැලපුණාට මම හිතන්නේ රිටක් වගේ පේනවා මේ කෙට්ටුයි ගොඩක් ඒ දවස්වල. එයා කට් එක නයිද එයා කට් දාන්න බෑ ඉස්කෝලේ යන කාලේ. කොණ්ඩ දෙක බඳලා යන්න ඕනේ. හැබැයි ඒක හරි අපිලිවලයි දෙපැත්ත. ඒ නිසා ඒක කැතයි. දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක. පොඩ්ඩක් හොයිට ඉස්කෝලේ යන කාලේ මේ ලිහිල් වෙන ඇඳුම් අඳින්න කියලා තමයි කියන් තියෙන්නේ. දැන් ඉතින් ඉස්කෝලේ ගිහලා ඉවරයි. ඉතින් ওই ෆොටෝස් 10 තමයි මට පූජනීගේ බලන්න හම්බුනේ. අයිති මං හිතනවා පූජනී මන් දීප ඇඩ්වයිසර්ස් සහ මගේ කමෙන්ට්ස් වලට තරහ වෙන්නේ නැති වෙයි කියලා. තරහ වෙන්නේ නැහැ. මං දන්නවා මගේ හොඳම යාළුවෙක්.
ඉතින් මට කියන්න තියෙන්නේ තවත් මේ වගේම සෙලිබ්‍රේටර් කෙනෙක්ගේ ලස්සන ෆොටෝස් එක්ක තවත් සෙලිබ්‍රේටර් කෙනෙක් දෙන කමෙන්ට්ස් ටික බලා ගන්න ඕන නම් my direct comment කියන segment එකත් එක්ක එකතු වෙන්න. ස්තුතියි.